Oi, Gonça. හරි අයිබෝවන් පුතේ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හරි හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න. ලාස්ට් එකට සම්බන්ධ වෙන සියලුම දෙනා තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න. ඒක ඔන් කරගත්තා. හරි උදේ අද අපිට කතා කරන්න තියෙන්නේ අලුත් මාතෘකාව. හරි අද අපිට කතා කරන්න තියෙන්නේ අලුත් පාඩමක් ඕගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ. හරි එතකොට මේ හත වසරේ අපි කතා කරන අලුත්ම පාඩම තමයි අපේ ජන සමාජය. අපේ ජන සමාජය. හරි හැමෝම තමන්ගේ පොතේ ලියාගන්න අපේ ජන සමාජය. හරි හැමෝම තමන්ගේ පොතේ ලියාගන්න අපේ ජන සමාජය. අපේ ජන සමාජය තමයි තුන් දෙනාටද දෙන්නට විතරද වීඩියෝ ඔන් කරගන්න පුළුවන් ක්ලාස් එකේ. අපේ ජන සමාජය. හරි එතකොට පුතේ මේ අපේ ජන සමාජය මේ අපේ ජන සමාජය කියලා කියන්නේ සරල විදිහට මේ අපේ ජන සමාජය කියලා කියන්නේ අපි මේ ජීවත් වන ප්‍රදේශය. අපි සම්බන්ධතා පවත්වන පිරිස. හරිද? අපි සම්බන්ධතා පවත්වන පිරිස. මෙන්න මේක තමයි අපේ මේ සමාජය කියලා කියන්නේ. අපේ මේ මිනිස්සු ජීවත් වෙන සමාජය තමයි. මේ අපි ජීවත් වෙන සමාජය තමයි මේ ජන සමාජය කියලා කියන්නේ. මේ ජන සමාජය තුල හොඳින් අහගන්න. මේ ජන සමාජය තුල තියෙන කුඩාම ඒකකය තමයි පවුල. හරි. අපේ මේ ජන සමාජය තුල පවතින කුඩාම ඒකකය. කුඩාම ඒකකය තමයි පුතේ මේ පවුල කියලා කියන්නේ. මේ පවුල් කිහිපයක් එකතු වෙලා මේ තියෙන පවුල් කිහිපයක් එකතු වෙලා තමයි පවුල් එකතු වෙලා තමයි මේ ජන සමාජය නිර්මාණය වෙන්නේ. මේ ජන සමාජය නිර්මාණය වෙන්නේ පවුල් කිහිපයක් එකතු වෙලා. මොන හොඳින් ගහගන්න මේ සමාජයක් තුළ තියෙන මේ සමාජයක් තුල තියෙන කුඩාම ඒකකය තමයි පවුල කියලා කියන්නේ. කුඩාම ඒකකය තමයි පවුල කියලා කියන්නේ. මෙන්න මෙහෙම පවුල් කිහිපයක් එකතු වෙලා පවුල් එකතු වෙලා තමයි අපි ජීවත් වෙන ජන සමාජය නිර්මාණය වෙන්නේ. අපි ජීවත් වෙන සමාජය නිර්මාණය වෙන්නේ. එතකොට මේ පවුල කතර පස්සේ මේ පවුලක් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේ පවුලක් ගත්තට පස්සේ මේ පවුල ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ගත්තට පස්සේ පවුල ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් මොකක්ද? විස්තුත පවුල. විස්තුත පවුල. අනෙක් පවුල එකක් තමයි විස්තුත පවුල කියලා කියන්නේ. අනික තමයි විස්තුත පවුල කියලා කියන්නේ. පැහැදිලිද කියපු කාරණාව? තේරුණාද හැමෝටම? ඔව් තේරුණා. හරි
සමාජයක් තුල පවතින කුඩාම ඒකකය වන්නේ කුඩාම ඒකකය වන්නේ කුඩාම ඒකකය වන්නේ සමාජයක් තුල පවතින කුඩාම ඒකකය වන්නේ පවුලයි 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 ඕනෑම ජන සමාජයක් නිර්මාණය වන්නේ 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 පවුලෙන් පවුල මුල් කර ගනිමිනි පවුල මුල් කර ගනිමිනි
පවුල මුල් කරගනිමිනි පවුල මුල් කරගනිමිනි පවුල මුල් කරගනිමිනි පාරක් කියන්න පුළුවන්ද කොතනද පුතාට ලියන්න බැරි වුනේ සර් දැන් කියපු වාක්‍ය ඕනෑම ජන සමාජයක් නිර්මාණය වන්නේ පවුල මුල් කරගනිමිනි ඕනෑම ජන සමාජයක් නිර්මාණය වෙන්නේ පවුල මුල් කරගනිමිනි ඕනෑම ජන සමාජයක් නිර්මාණය වන්නේ පවුල මුල් කරගනිමිනි. පුද්ගලයා තනිව ජීවත් වූයේ නම් පුද්ගලයා තනිව ජීවත් වූයේ නම් ඒකටමද සර්? ඒකටමයි. පුද්ගලයා තනිව ජීවත් වූයේ නම් උද්ගලයා 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 තනිව ජීවත් වූයේ නම් කිසි විටකත් මෙවැනි සමාජයක් නිර්මාණය නොවේ 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 පුද්ගලයා තනිව ජීවත් වූයේ නම් කිසි විටකත් මෙවැනි සමාජයක් නිර්මාණය නොවේ කිසි විටකත් මෙවැනි සමාජයක් නිර්මාණය නොවේ කිසි විටකත් මෙවැනි සමාජයක් නිර්මාණය නොවේ මිනිසා සතු සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මිනිසා සතු සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මිනිසා සතු සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සාමූහිකව ජීවත් වීමයි සාමූහිකව ජීවත් වීමයි සාමූහිකව ජීවත් වීමයි සාමූහිකව ජීවත් වීමයි එසේම මිනිසා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට
එසේම මිනිසා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට එසේම මිනිසා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට එසේම මිනිසා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට එසේම මිනිසා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට එසේම මිනිසා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට එසේම මිනිසා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් 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 සයි සලමටි කියන්න පුළුවන් දර එසේම මිනිසා කිරි ටික මිනිසා වල මිනිසා සා මිනිස් සෝරි මිනිසාගේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සාමූහිකව ජීවත් වීමයි සාමූහිකව ජීවත් වීමයි සයි ටික නිසා එසේම මිනිසා දැන් කියපු වාක්‍ය එසේම මිනිසා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා 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 ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජය නිර්මාණය වේ ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රතිඵලයක් වශයෙන් ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජයේ නිර්මාණය වී තිබේ හරි අහගන්න හරි හැමෝම දැන් අහගන්න ලියාගත්තද හැමෝම අවුස ඔබට සම්බන්ධ වන සියලුම දෙනා තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න වීඩියෝ එක ඔන් කරන්නේ නැතුව මගෙන් අරක ලියා ගන්න බැරි වුණා මේක ලියා ගන්න බැරි වුණා කියලා අහන්න එපා හරි මොකද ලියාගත්තද ළම කියන්නේ වීඩියෝ ඔන් කරන ඉගෙන ඉන්න ළමයි ලියලේ වුණාට පස්සේ තමයි මම කියන්නේ හරි ඒ නිසා හැමෝටම කියනවා සුපුරුදු පරිදි තමන්ගේ වීඩියෝ එක ඔන් කරගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කියලා හරි දැන් කරුවලයි කියලා කියන්නත් බෑ ලයික් ගියා කියලා කියන්නත් බෑ මේ වෙලාවට මොකද මේ වෙලාවට එළියයි සාමාන්‍යයෙන් රෑ නෙමෙයි ක්ලාස් එක කරන්නේ අපි දැන් රෑ නම් ප්‍රශ්නයක් නෑ කරුවලයි එමා අවුලක් නෑ හරි ඒ වුණාට මේ රෑ නෙමෙයි හවස හරි මේ දවස්වල හැම පැත්තකටම වගේ හොඳට අවුව පායලා තියෙනවා හරි හරි ඒ නිසා හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න හරි එහෙම නැතුව ලියා ගන්න බැරුණායි කියලා කියන්නේ නැහැ. හරි? ඒ නිසා මම ඔයගලන්ට වීඩියෝ එක ඔන් කරන්න කියලා කියන්නේ ඔයාලා මම කියන දේ අහගෙන ඉන්නවද? හරි? මම කියන දේ අහගෙන ඉන්නවද? මම කියන දේ ලියනවද? හරිද? අන්න ඒ ටික බලා ගන්න තමයි. හරිද? මම ඔයාලට වීඩියෝ එක ඔන් කරන්න කියලා කියන්නේ. හරි? නැත්තම් වෙන හේතුවකට නෙවෙයි. හරි? වෙන හේතුවකට නෙමෙයි. ඒ නිසා තමන් හැමෝම හරිද තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න හරි හොඳට අහගන්න පුතේ මේ මම කිව්වා හරි දැන් හැමෝම අහගෙන ඉන්න හරි එතකොට මම කිව්වා මේ අපේ ජන සමාජය පිළිබඳව මේ අපේ ජන සමාජය ගත්තට පස්සේ අපේ මේ ජන සමාජය ගත්තට පස්සේ
මේ අපේ ජන සමාජයේ තියෙන උදාම ඒකකය තමයි පවුල කියලා කියන්නේ. උදාම ඒකකය තමයි පවුල කියලා කියන්නේ. එතකොට මෙන්න මේම පවුල් කිහිපයක් එකතු වෙලා තමයි මේ සමාජය කියන එක නිර්මාණය වෙන්නේ. සමාජය කියන එක නිර්මාණය වෙන්නේ. මේ වර්තමානයේ නෙමෙයි අතීතයේ ඉඳලා කිසිම පුද්ගලයෙකුට මේ හුදකලාව තනිව ජීවත් වෙන්න අපහසුයි. තනිව ජීවත් වෙන්න අපහසුයි. ඒ නිසා මේ මිනිස්සු ජීවත් වෙන්නේ සාමූහිකව කණ්ඩායම් වශයෙන්. හරි? කණ්ඩායම් වශයෙන්. එතකොට මේ පුද්ගලයන් මේ හුදකලාව තනිව ජීවත් වුණා නම් මේ අපි දකිනා වගේ සමාජයක් අපිට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ මිනිසාගේ තියෙන සුවිශේෂීම ලක්ෂණයක් තමයි මේ මිනිස්සු හුදකලාව ජීවත් වෙන්නේ නැහැ ජීවත් වෙන්නේ සාමූහිකව ජීවත් වෙන්නේ. එතකොට මේ මිනිසා සාමූහිකව ජීවත් වීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මෙන්න මේ සමාජය කියන එක නිර්මාණය වෙන්නේ. එතකොට මේ සමාජයක් කියන එක නැත්නම් මේ සාමූහිකව ජීවත් වෙන එක අද ඊයේ ආරම්භ වුණ එකක් නෙවෙයි. මේ සාමූහිකව ජීවත් වෙනවා කියන එක අද ඊයේ ආරම්භ වෙච්ච දෙයක් නෙවෙයි. මේ ඈත අතීතයේ ඉඳලා මේ දඩයම් යුගයේ ඉඳලා මේ දඩයම් යුගයේ ඉඳලම ඉදින් අහගන්න මේ දඩයම් යුගයේ ඉඳලම මේ මිනිස්සු ජීවත් වුණේ මුතේ සාමූහිකව. එතකොට මේ දඩයම් යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු දඩයම සඳහා ගියේ කොහොමද? දඩයම සඳහා ගියේ තනියම නෙමෙයි සාමූහිකව ගියේ. නැත්තම් ස කණ්ඩායම් වශයෙන් සාමූහිකවයි ගියේ දඩයම් කිරීම සඳහා. එතකොට මේගොල්ලෝ සාමූහිකව ගිහිල්ලා තමයි තමන්ගේ දඩයම සිද්ධ කරගත්තේ. එතකොට මේ ඒ දවස්වල ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ අවශ්‍යතා සරලයි. දැන් අපේ වගේ නෙමෙයි ඒ දවස්වල ජීවත් වෙච්ච මිනිස්සුන්ට ගොඩක් ලොකු අවශ්‍යතාවයක් නැහැ. දඩයම් ගිහින් මිනිස්සුන්ට ඕනුනේ මේ තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම පමණයි බොහෝ දුරට. බොහෝ දුරට ඕනුනේ මොකද බොහෝ දුරට වුමනාවුනේ ගොල්ලන්ට මේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා. හරි. ඊට පස්සේ මේ ටික කාලයක් ගියාට පස්සේ මේ සත්ත්ව පාලන කටයුතු සඳහා මේ මිනිස්සු සාමූහිකව ජීවත් වුණා. අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු මේ සත්ත්ව පාලනගේ කටයුතු සඳහා සාමූහිකව ජීවත් වුණා. එතකොට මේ සතුන්ට අවශ්‍ය කරන ආහාර පාන ඉගෙන තුනකින් හොයාගෙන යනකොට තුනකින් සොයාගෙන යන තුනකින් සොයාගෙන යන ඒ වගේම සත්ව නිෂ්පාදන හුරුමාරුව සත්ව නිෂ්පාදන ඌමාරුව අද මෙන්න මේ වගේ කටයුතු සඳහා මේ මිනිස්සු ජීවත්ුනේ සාමූහිකව. මෙන්න මේ වගේ කටයුතු සඳහා මිනිස්සු ජීවත්ුනේ සාමූහිකව. ඊට පස්සේ මිනිස්සු ආරම්භ කරනවා කෘෂිකාර්මික දිවි පෙවතා. කෘෂිකාර්මික දිවි පෙවතා මේ අතීතයේ ඉඳලා සමාජය ගත්තට පස්සේ මේ සමාජය ප්‍රධාන වශයෙන් කොටස් දුරකට නම් ඈත අතීතයේ තිබුණ යුගයේද දඩියම් යුගය. ඊට පස්සේ මොකද මේ සත්ව පාලන වගේ කටයුතු සඳහා කරපු යුගය තමයි එඩේර යුගය. ඊට පස්සේ මේ කෘෂිකාර්මික කටයුතු සඳහා පවතිනවා අනිත් ඒ යුගයට කියන මොකද්ද කෘෂි යුගය කියලා නැත්නම් ගොවි යුගය කියලා. එතකොට මෙන්න මේ හැම යුගයකදීම මෙන්න මේ කියන හැම යුගයකදීම මිනිස්සු ජීවත් වුණේ පුතේ සාමූහිකව. මේ දඩයම් යුගයේ මිනිස්සු වැඩි වශයෙන් කරේ දඩයම් කිරීම, සතුන් දඩයම් කිරීම. සතුන් දඩයම් කිරීම වැඩි කටයුතු සමයි ඒගොල්ලෝ ඒ කාල යුගවලදී සිදු කරලු
Goyang kapan? Goyang kapola?
ඊටපස්සේ ඒව වෙන් කරගන්නකම් මේ නිෂ්පාදන අධිකාරියට ගන්නකම් ඒක උදව් උපකාර කරන්න පටියෙනවා හරි ආන් ඒ වගේ අතීතයේ ඉඳලා මේ මිනිසුන්ට තිබ්බ ලක්ෂණයක් මොකද්ද සාමූහිකව ජීවත් වෙන එක සාමූහිකව ජීවත් වෙන එක හරි මේ දක්වා ඔයාලට තේරුණාද ඔව් සර් හරි සර් ආගමුද ඔව් සර් අපි ලියාගමුද එහෙනම් ආ සර් හරි දැන් පුතේ උතන වෙනම ඡේදකින් ලියා ගන්න වෙනම ඡේදකින් ලියා ගන්න වෙනම ඡේදකින් ලියා ගන්න හැමෝම වෙනම ඡේදකින් ලියා ගන්න දඩයම් යුගයේදී මිනිසා දඩයම් යුගයේදී මිනිසා දඩයම් යුගයේදී මිනිසා දඩයම් යුගයේදී මිනිසා තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා සාමූහිකව ජීවත් වී ඇත සාමූහිකව ජීවත් වී ඇත සාමූහිකව ජීවත් වී ඇත සාමූහිකව ජීවත් වී ඇත එම මිනිසුන්ගේ සරල අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා එම මිනිසුන්ගේ සරල අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මිනිසුන්ගේ සර්ව අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ඔවුන් සාමූහිකව ජීවත් වී ඇත ඔවුන් සාමූහිකව ජීවත් වී ඇත ඔවුන් සාමූහිකව ජීවත් වී ඇත ඔවුන් සාමූහිකව ජීවත් වී ඇත
bin sakasima liyaganne me bin sakasima bin sakasima bin sakasima bin sakasima kama waga kirima aswanu nelima dimsakasima waga kirima aswanu nelima Habband Uwamaruwa Samaga 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 Band Uwamaruwa Samaga Band Uwamaruwa Samaga Band Uwamaruwa Samaga Band Uwamaruwa Samaga Kushikarmika Jana Samajaya Kushikarmika Samajaya Vardhane Viya Kushikarmika Jana Samajaya Vardhane Wardhane di, kushikarmika jana samajaya wardhane di, kushikarmika jana samajaya wardhane di, kushikarmika jana samajaya wardhane di, Minisage karmika jane magin. Minisage karmika jane magin. Minisage karmika jane magin. Minisage karmika jane magin. Jane kiyana eka board ekata liyanna. Jane. Minisage karmika jnanaya magin. Minisage karmika jnanaya magin. Band nishpadane saha. Band nishpadane saha. Band nishpadane saha. Band nishpadane saha. Band nishpadane saha.
පරිහරණය වැඩි කටයුතු වලදී 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 සමාජය සංකීර්ණ වී ඇත 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 ලියන්නේ යටතේ පුතේ සම්පත් ගැනීම සම්පත් ගැනීම සම්පත් ගැනීම බාණ්ඩ නිෂ්පාදනය බාණ්ඩ නිෂ්පාදනය ඔන්න බලන්න වෙළඳාම වෙළඳාම පරිභෝජනය පරිභෝජනය සම්පත් ගැනීම බාණ්ඩ නිෂ්පාදනය වෙළඳාම පරිභෝජනය සම්පත් ගැනීම බාණ්ඩ නිෂ්පාදනය වෙළඳාම පරිභෝජනය වැනි අවස්ථා මුල් කර ගනිමින් වැනි අවස්ථා මුල් කර ගනිමින් වැනි අවස්ථා මුල් කර ගනිමින් නූතන තාක්ෂණය යුගය වන විට නූතන තාක්ෂණ යුගය වන විට නූතන තාක්ෂණ යුගය වන විට නූතන තාක්ෂණය යුගය වන විට නූතන තාක්ෂණ යුගය වන විට නූතන තාක්ෂණ යුගය වන විට සමාජය සංකීර්ණ වී ඇත සමාජය සංකීර්ණ වී ඇත මෙම යුගය වන විට
යුගයේ වන විට ජන සමාජයේ කුඩාම ඒකකය වන පවුලද ජන සමාජයේ කුඩාම ඒකකය වන පවුලද ජන සමාජයේ කුඩාම ඒකකය වන පවුලද විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත 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 ඊට සමගාමීව ඊට සමගාමීව ඊට සමගාමීව ඊට සමගාමීව අප ජීවත් වන ජන සමාජයද අප ජීවත් වන ජන සමාජයද අප ජීවත් වන ජන සමාජයද ඊට සමගාමීව අප ජීවත් වන සමාජයේද වෙනස්කම් වලට ලක්ව ඇත. හරි. හොඳින් දැන් අහගන්න හැම වෙලියෙම ඉවරයිනේ. හරි. අහගන්න. උදේට අපි කතා කරන්නේ අපේ ජන සමාජයේ පිළිබඳව. අපි අද කතා කරන්නේ අපේ ජන සමාජයේ පිළිබඳව. ඒකෝ මේ අපේ ජන සමාජයේ ගත්තාට පස්සේ මේ අපේ ජන සමාජයේ තුල තියෙන උදාහම ඒකකේ තමයි මේ පවුල කියලා කියන්නේ. අපේ ජන සමාජය තුල තියෙන උදාම පවුල් එක් උදාම ඒකකයේ තමයි මේ පවුල කියලා කියන්නේ. මේ පවුල් කිහිපයක් එකතු වෙලා තමයි මොකක්ද මේ සමාජය ජීවත් වෙන මේ ජන සමාජය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සු ගත්තට පස්සේ මේ මිනිස්සුන්ට තනිව හුදකලාව ජීවත් වෙන්න අපහසුයි. ඒ නිසා මේ මිනිස්සුන්ගේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මේ මිනිස්සු ජීවත් වෙන්නේ සාමූහිකව. මෙහෙම මිනිස්සු සාමූහිකව ජීවත් වෙන්නේ නැත්තම් මිනිස්සු තනිතනිව ජීවත් වුණා නම් මෙවැනි ජන සමාජයක් කිසි විටකත් නිර්මාණය වෙන්නේ නැහැ. උදේ මිනිස්සු මේ සාමූහිකව ජීවත් වෙන්න පටන් ගත්තේ ඈත අතීතයේ ඉඳලා. හා එතකොට මේ දඩයම්ගේ ජීවත් වෙච්ච මිනිස්සු මේ දඩයම් යුගයේ ඉඳලා මේ නූතන තාක්ෂණ යුගය දක්වා නූතන යුගය දක්වා මිනිස්සු ජීවත් වෙන්නේ සාමූහිකව. මේ දඩයම් යුගයේ මිනිසුන්ගේ අවශ්‍යතා සරලයි. දඩයම් යුගයේ මිනිසුන්ගේ මොනවද අවශ්‍යතා සරලයි. මේගොල්ලෝ සාමූහිකව ජීවත් වෙන්නේ දඩයම් යුගයේ මිනිස්සු සාමූහිකව ජීවත් වෙන්නේ තමන්ගේ අවශ්‍ය විප්පමරා ගන්න හරි ඔන්න වගේ දඩයම් කටයුතු සඳහා ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා තමයි ආහාර අවශ්‍යතාවය
අවශ්‍යතාවය සපුරා ගන්න තමයි එයාලා සාමූහිකව ජීවත් වෙන්නේ. ඊට පස්සේ යනවා ඉන්නේ එළියට. ඒ කියන්නේ සත්ව පාලන කටයුතු සඳහා අ සත්ව පාලන කටයුතු සඳහා මේ සතුන්ට අවශ්‍ය කරන ආහාර වෙන තුන බිම් සොයාගෙන යන්න. ඒ වගේම සත්ව නිෂ්පාදන උවමාරුවට සත්ව නිෂ්පාදන උවමාරුවට මේ මිනිස්සු සාමූහිකව ජීවත් වුණා. එතකොට මේ එකින් එකට යන මේ දඩයන් විදිහේ මිනිස්සුන්ගේ අවශ්‍යතා වලට වඩා මේ එලේ විදිහේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ අවශ්‍යතා සමමේ සංකීර්ණයි. මෙයාලට වඩා මෙයාලගේ සංකීර්ණයි. ඊට පස්සේ මොකද යනවා කුෂි යුගයේ නැත්නම් ගොවි යුගයේ. ගොවි යුගයේදී මිනිස්සු සාමූහිකව ජීවත් වුණේ බගා බිම් සකසන්න. වගා බිම සකස් කරන මිනිස්සු සාමූහිකව ජීවත් වුණා. ඒ වගේම වගා කිරීම සඳහා වගා කිරීමට මිනිස්සු සාමූහිකව ජීවත් වුණා. ඒ වගේම අස්වලු දෙනන්න. ඒ වගේම මේ නිෂ්පාදන භාණ්ඩ වුණාලු සඳහා මිනිස්සු සාමූහිකව ජීවත් වුණා. එතකොට මේ දඩයම් යුගයේ මිනිස්සුන්ට වඩා මේ එඩේරු යුගයේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ අවශ්‍යතා සංකීර්ණයි. එඩේරු යුගයේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට වඩා ගොවි යුගයේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ අවශ්‍යතා සංකීර්ණයි. ඊට පස්සේ තමයි නූතන තාක්ෂණ යුගය. මේ නූතන තාක්ෂණ යුගය වෙනකොට මේ මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතා සංකීර්ණ වෙනවා. මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතා සංකීර්ණ වෙනවා. එතකොට මේ කාලෙදී මේ මොනවද මේගොල්ලෝ සාමූහිකව ජීවත් වුනේ? ඇයි මොනවගේ කටයුතු සඳහාද මේගොල්ලෝ සාමූහිකව ජීවත් වුනේ? සම්පත් කැණීම සඳහා. සම්පත් කැණීම සඳහා කියලා කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන සම්පත් තියෙනවනේ. ගල් අඹුරු කියලා කියයි. යකඩ කියලා කියයි. අර මෙන්න මේ වගේ සම්පත් කැණීම සඳහා මිනිස්සු සාමූහිකව ජීවත් වුණා. ඒ වගේම භාණ්ඩ නිෂ්පාදනය කරනකොට වෙළඳාම් කටයුතු සඳහා භාණ්ඩ වුවමාරු වගේ කටයුතු සඳහා මිනිස්සුන්ගේ අවශ්‍ය මොනවද සිද්ධුනේ? මිනිස්සු සාමූහිකව ජීවත් වුණා. එතකොට මේ නූතන තාක්ෂණයේ යුගය වෙනකොට මේ දඩයම් යුගයට වඩා දඩයම් යුගයේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට වඩා මේ නූතන තාක්ෂණයේ යුගය වෙනකොට මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉතාමත් සංකීර්ණ වෙනවා. සංකීර්ණ වෙනවා. මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වීමත් සමග මේ පවුල්වල වර්තමානයේ පවුල් වෙනස් වීම වලට ලක් වෙනවා. වර්තමානයේ පවුල් වෙනස් වීම වලට ලක් වෙනවා. එතකොට මේ පවුල වෙනස් වීම වලට ලක් වෙනවා කියලා කියන්නේ මේ සමාජය වෙනස් වීම වලට ලක් වෙනවා. හරි. මේ දක්වා හැමෝටම තේරුණාද? ඔව් සර්. විනාඩි 4ක් කියව ගන්න ඕන ටික.
Hari, api itu kuda sebalam, api itu kuda sahabat jaga manit matu kau. Hemong matu kau dia gan, hemong tamu putih matu kau dia gan. Jangan sama aja tuleti antar sambandata, jangan sama aja tuleti antar sambandata. Jangan sama aja itu lagi antar sambandana. Muka itu dengan lama itu beladhi ini, man nitr nitr orang itu mata keranda ini dan. Man kita orang lama ini kodama single atau erun itu kita mau dimu. Mukadde me, tam atau sesuatu itu raya hilal di. Hai, putih, ilan apa katakan ini jana samaje tuleti antar sambandata. Me jana samaje tuleti ena antar sambandata kila kiyanne me minisun minisun atar tiyena sambandata ave. Antar sambandata ave kila kiyanne me minisun minisun atar tiyena sambandata ave ena tamai antar sambandata ave kila kiyanne. එතකොට මේ ජීවත් වන අපි ජීවත් වන ජන සමාජය සාර්ථක වෙන්න නම් මේ ජන සමාජය සාර්ථක වෙන්න නම් පුතේ මොනවද තියෙන්න ඕනේ අන්තර් පුද්ගල සම්බන්ධතා පවතින්න ඕනේ අන්තර් පුද්ගල සම්බන්ධතා පවතින්න Jadi, minisungnya tera sambandata pawatin nuri. Memang sambandata pawatin ini netang. Ewagi jana samajya ini, sarat ke jana samajya ini, ne jana samajya sarat ke ini nang antar utgal sambandata mudin kriyatmak ke ini nuri. Antar utgal sambandata mudin kriyatmak ke ini nuri. Itu kota minyaknya ini nang antar utgal sambandata antar sambandata eti ini. මේ ආරම්භ වෙන්නේ අන්තර් පුද්ගල සම්බන්ධතා ඇතිවීම ආරම්භ වෙන්නේ මොකක් තුලින්ද ආරම්භ වෙන්නේ ආරම්භ වෙන්නේ පුතේ පවුල තුලින් පවුල තුලින් තමයි මේ අන්තර් පුද්ගල සම්බන්ධතා ආරම්භ වෙන්නේ එතකොට මව පියා හරිද මේ මව පියා අතර අන්තර් සම්බන්ධතාව ඉතාමත් ශක්තිමත් වෙන්නේ Kedua tata saham, mata tiada sambandha tapi ya, kita amat sarat kebendu, shakti mat bendu. Arda, ini pasti daruan natala sambandha ta itu bendu ini pasti. Ini pasti nyati natala. Piyage parshve nyati ninno, eva game mawage parshve nyati ninno, minhle eva game nyati nyati natala sambandha ta wardhane bendu, sambandha ta. Wardane berapa? Dan kalau kami Paula berapa pasti? Ini kamu. Paula. Paula berapa pasti? Aule, mawa, ini pasti pia,
පවුලේ මව සහ පියා අතර මනා සම්බන්ධතාවක් ඉන්න ඕනේ. එන අතර මනා සම්බන්ධතාවයක් පවතින්න ඕනේ. ඊට පස්සේ පවුල තුල ඉන්න සහෝදර සහෝදරිය සහෝදර මේ සහෝදර සහෝදරියන් මේ පියා සමග සම්බන්ධතාව පවත්වනවා අන්තර් සම්බන්ධතාව පවත්වනවා මව සමග සම්බන්ධ පවත්වනවා ඊට පස්සේ පවුලට සම්බන්ධ ඥාතීන් අර ඥාතීන් ජන සමාජයක් සාර්ථක වීමට නම් 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 මනා පුද්ගල මනා අන්තර් සම්බන්ධතාවයක් පැවතිය යුතුය. මනා අන්තර් සම්බන්ධතාවයක් පැවතිය යුතුය. ජන සමාජයක් සාර්ථක වීමට නම් ජන සමාජයක් සාර්ථක වීමට නම් මනා අන්තර් සම්බන්ධතාවයක් පැවතිය යුතුය. මෙවැනි අන්තර් සම්බන්ධතා ඇතිවීම සඳහා මෙවැනි අන්තර් සම්බන්ධතා ඇතිවීම සඳහා මුල්වන්නේ පවුලයි. මුල්වන්නේ පවුලයි. මෙවැනි අන්තර් සම්බන්ධතා ඇතිවීම සඳහා මුල්වන්නේ පවුලයි. මුල්වන්නේ පවුලයි. හරි, මෙන්න මේ චාට් එක ලියා ගන්න. මෙන්න මේ චාට් එක ගන්න. ඉක්මනට අඳ ගන්න පුතේ. ආ, මාත් එක්කම අඳ ගන්න ඉස්සලාම ලියා ගන්න පවුල කියලා. මේ chart එක හැමෝටම පේනව නේද? ඔව් සර්. හරි. හරි. යන්න. මේ chart එක හැමෝම එක ගන්න.
Hari sir. Handagani varai. Handagani varai sir. Amo mendekat Tamaan dina kene kare inna. Nene ne. Hari. Puthe apita ilada katha karanna thiyena maathrukawa tamai ara demaupiya dudaru antara sambandhata. Hari. Api anne kene kotasa labana satiyedi saakarcha karamu mokada ekata den welawa madi nisa. Hari. Ehenam nawada api ඊළඟ දවසේදී හමු වෙමු සියලුම දෙනාට අර ආයිබෝන් පරිස්සමෙන් ආයිබෝන් සර් ආයිබෝන් සර්